අයිබෝන් ආමිකතරයි ඉන්නේ SLG YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝයක් එක. ඉතින් මේ දවස්වල WhatsApp එකට ගියාට පස්සේ මට නිතරම message එකක් එනවා GB 50ක් නොමිලේ දිනා ගන්න කියලා. ඉතින් මේ වගේ message එකක් අනිවාර්යයෙන්ම ඔයාලට කොහේ හරි WhatsApp එකේ දැකලා තියෙන ඉතින් මේක සායන viral වෙලා එකම කෙනා පවා නිතරම ඒවා share කරනවා. මේ දේ internet යනට පුළුවන් නොමිලේ GB 50 මේ විතරක් නෙවෙයි ඉස්සර ඉඳන් අර කාර් දිනා ගන්න නම් මනම් කියලා සෑහෙන messages එනවා ඔයාලා දැකලා තියෙන මේ විදිහට මේ දවස්වල ගොඩාක් viral වෙලා තියෙන message තමයි මේ විදිහට දකින්නේ. ඒක ඔයාලා දැකලා සමහරක් කාලවලට dialogue mobitel මේ වගේ නම් දාගෙනත් එක එක විදිහ මේ වගේ දේවල් එනවා. ඉතින් free data දිනා ගන්න මේ link එකට යන්න මේ වගේ දේවල්. ඉතින් මෙන්න මේ දේවල් ඇයි එන්නේ ඇත්තද මේවා මෙවෙන් අපිට කොහොමද ඩේටා අරගන්න පුළුවා මේක කොහොමද ඇත්තද කියලා දැනගන්නේ ඒ වගේ මේ විදිහට අපි හිතන්නේ තියෙත් මොකද මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරන එක වැදගත් කියලා හිතනවා මොකද මේකෙන් ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් ඉස්සරහට ඔයාට සහ හැමෝටම සිද්ධ වෙන්න පුළුවන් නිසා ඉතින් මේක ෂෙයා කරන්න නොදන්නවට දැනගන්න මොකද ගොඩ දෙනෙක් මේක නොදන්නවත් කමින් මේ ලින්ක්ස් ක්ලික් කරනවා ඉතින් මේ වීඩියෝ අවසන් වෙනකන් හිටියොත් ඔයාලට තේරෙවි මම මේ කතා කරන්න යන්නේ දේ මොකද්ද සහ මේකේ තියෙන භයානකකම කොයි වගේද කියලා ඒක නිසා අනිවාර්යයෙන් වීඩියෝ අන්තිම වෙනකන් ඉන්න ඒ වගේ වීඩියෝ එක ලයික් එකක් දාන්න මොකද මේ වීඩියෝ ලයික් එකක් දැම්මොත් තමයි තව පිරිසක් අතර මේ වීඩියෝ යන්න පුළුවන් වෙන්නේ වීඩියෝ පල්ලෙහාට තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරන්න අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝස් පුළුවන් තරම් ෂෙයා කරන්න ඒ වගේ ඔයාට දන්න දේවල් ඔයාට තියෙන අදහස් මට වඩා දේවල් අහන්න ඇති ඒ වගේම ඔයාටත් මේ වගේ ලින්ක්ස් අවිල්ල තියෙනවා නම් අනිවාර්යයෙන් පල්ලෙහ කමෙන්ට් එකක් දාන්න හරි කතාව මේකයි WhatsApp එකට ගියතර මේ වගේ messages මේ දවස්වල බලා ගන්න හම්බ වෙනවා සීතල නැත්නම් 50 GB දක්වා nominee data දිනා ගන්න මෙන්න ඔබට සුපිරි අවස්ථාවක් ඉක්මන් කර මෙම දීමනාව ලබා ගන්න මෙම දීමනාව මෙම මාස අවසන් වෙනතුරු පමණයි අවංකවම කියන මේ link එක click කරාද ඉතින් මේ වගේ link එකක් දැකගම ගොඩක් දෙනෙක් click කරන්න පෙළඹෙනවා මොකද සමහරවිට නිකන් දෙනව නම් ඕන දෙයක් කියලා මානසිකව තියෙන නිසා අතර මංගලත් ඒවයි ඕන කෙනෙක් ඒවයි ඉතින් අර අපිට නිකන් මොනාරි හම්බ වෙනවා ඕන කෙනෙක් ඒකට mark ඇදරයිට් ඉතින් මෙන්න මේක නිසා GB 50ක් යන ටිකක් ලොකු ගාණක් ඉතින් මේ වගේ link එකක් දැක්කම click කරන එක ඉතින් එක්තරා විදිහට සාධාරණයි නමුත් මේ link එක click කරාට පස්සේ එතනින් එහාට වෙන දේ ගැන දැනුවත් වෙනවා සරලව මේ message එක දැක්කම මුලින්ම හිතන්න ඕනේ දේ තමයි මේ message එක දැක්කම මේ කිසිම company එකක් ගැන සඳහන් කරලා නැහැ කවුද දෙන්නේ මොකටද දෙන්නේ කියලා සඳහන් කරලා නැහැ ඒ වගේම nominee data දිනා ගන්න අවස්ථාවක් කියලා තියලා ඇයි මේක දෙන්නේ කියලා සඳහන් කරලා නැහැ ඉතින් මෙහෙම කිසිම දෙයක් අපි කියන නොදන්න මිනිස්සෙක් ඇයි අපිට GB 50ක් දෙන්න ඕනේ දැන් GB 50ක් නෙමෙයි සමහරක් කාලෙ ඉන්නවා KFC එකේ giveaway එකක් කියලා නම් McDonald's එකේ giveaway එකක් කියලා නම් එවන නැත්නම් dialogue එකේ මෙච්චර data ප්‍රමාණයක් හම්බ වෙනවා කියනවා නැත්නම් mobile එකේ මෙච්චර reload එකක් හම්බ වෙනවා කියනවා මේ වගේ දේවල් ඇත්තට මෙහෙම announcements giveaways තියෙනවා නම් ඒකෝලගේ official Facebook pages වලින් මේක announce කරනවා ඉතින් කවදාවත් මේ කිසිම කෙනෙක් WhatsApp එකේ message එකක් එවෙව දාගන්න හේතුවක් නැහැ මේ වගේ giveaway එකක් කරේ මේ වගේ මොන හරි දිනා ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ වගේ දේවල් ඇත්තටම තියෙනවා එක එක competition එක එක කාලවලට එක එක giveaway සහ එක එක තරඟ announce කරන එකල pages වලින් ඉතින් බෙන මේ වගේ දේවල් බලා ගන්න ඕනේ ඒක වෙනම දෙයක් නමුත් මේ වගේ message එකක් ඔයාලට ආවට පස්සෙ තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි ඇයි අපි නොදන්නවත් කෙනෙක් කියවන message එක තියෙන දා විශ්වාස කරන්නේ මේ වගේ නොදන්නවත් මිනිස්සෙක් අපිට මේව දෙන්නේ කියලා ඉතින් මේ කත් එක තමයි මම මේ වීඩියෝ පටන් ගන්නේ මම දන්න මේ වීඩියෝ වල තවත් ප්‍රශ්නයක් ඇති ඇයි අපිට එනවා මේ වගේ messages එන්නේ කියලා ඉතින් ඔයාලට වෙනද මේකේ link එකක් තියෙනවා මේ link එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න බඩ ගොඩාක් ලස්සන web page එකක් මේක මාර ලස්සනයි ගොඩාක් දේවල් තියෙනවා බලා ගන්න එක එක right comments සමහරකට බලා ගන්න පුළුවන් එක එක විස්තර බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට අපිට link එකකට ගියාට පස්සේ මේ එන website එකට ගියාට පස්සේ මෙතන අපිට reload එක අරගන්න කියලා අපිට මොකක් හරි loading වෙනවා වගේ දේවල් වැටෙන්න පුළුවන් එක එක නිකන් interesting විදිහට හදලා තියෙන පුළුවන් මේකට ගිහිල්ලා අපේ phone number එක දාන්න පුළුවන් මේ වගේ දේවල් තියෙනවා සමහරකට මේ වගේ දැම්මඩ පස්සේ මේ WhatsApp වලින් share කරන්න කියලා කියන වෙන පුළුවන්. ඒ වගේ මේ share වෙන තමයි මේ දකින්නේ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඇයි මිනිස්සු මෙච්චර මෝඩ? මෙච්චර message එකක් share කරන්න තරම් ඇයි මේ විදිහට මෝඩ වෙන්නේ? මම කියන්නේ අඩුතරමේ යම් කිසි company එක නමක්වත් නැති කිසිම දෙයක් නැති message එකක් මෙහෙම share කරන්න. අපි වැඩි හිතුවේ තුනට සාමාන්‍ය මේ ලෝකෙ මේ privacy සම්බන්ධ විවිධ rules තියෙනවා. විශේෂයෙන්ම මේ European Union එක පැත්තරේ මේ යද්දී privacy සහ data collect කරන එක big data වේ data collection එහෙම නැත්නම් data sell කරන ඒවා third party එක මේ data sell කරන ඒවා මේ වගේ ලොකු දේවල් නම් සරලවම කියනවා ඔයාලගම numbers ලක්ෂක විතර database එකක් තියෙනවා නම් මේක වඩා සැලකිතු ලොකු ආකාරයකට විකුණන්න පුළුවන් company එකට මේවා අරගන්න marketing companies marketing agencies සහ විතරක් නෙමෙයි තවත් විවිධ companies බාගෙන ඉන්නවා මොකද මේ data හැම එකටම මාර value එකක් තියෙනවා වාට පුළුවන් නම් හැකියාව තියෙනවා වාගේ නගරින් ඉන්න සිය දෙනෙක්ගේ ඩේටාස් කලෙක්ට් කරගන්න මේකට යම් කිසි වැලියු එකක් තියෙනවා මේවා නීති විකුණන්න තහනම් උනත් නිකන් හිතන්න මේ වගේ ක්‍රමයකට කොච්චර පහසෙන් කී දාස් ගානක් මේ නම්බර්ස් කලෙක්ට් කරගන්න පුළුවන්ද හැමෝටම මේ ලින්ක් එක ෂෙයා වෙනවා ෂෙයා වෙනවා ෂෙයා වෙනවා මේක කට්ටිය යනවා ඔයා සමහරකට මේකට ගිහිලා තව 10 දෙනෙක්ට මේ ලින්ක් එක ෂෙයා කරයි ඒ 10 දෙනා තව 10 දෙනා ගන්න මේ විදිහට චේන් එකක් විදිහට පිරමීඩ් එකක් වගේ මේක කොච්චර ලොකු වෙනවද මේක ව්‍යාප්ත වෙනවත් එක්කම කී දාස් ගානක් ලක්ෂ ගානක නම්බර්ස් ඒ අදාළ වෙබ්සයිට් එක හදපු කෙනාට යනවද මේකත් එක්ක මෙයාට හැකියතර ලංකාවේ මිනිස්සුන්ගේ මොකද මේක සිංහල මැසේජ් එක ලංකාවේ මිනිස්සුන්ගේ
ෆෝන් නම්බර්ස් ලොකු කලෙක්ෂන් එකක් මේ විදිහට කලෙක්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වෙද්දි මැසේජස් වලට කියලා බලුවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මැසේජස් වලට ගොඩක් මේ වගේ ප්‍රොමෝෂනල් මැසේජස් එරි. දැන් උදාහරණයකට මගේ මැසේජස් ලිස්ට් එකේ සෑහෙන ප්‍රොමෝෂනල් මැසේජස් තියෙනවා. වාසරාගණක මේ ගොඩක් යම් මම දැනුවත් වෙන මැසේජස්. හැබැයි ඔය දැකලා ඉතින් සමහරක් කරලා අපිට දැනුවත් නැතුව බා මැසේජස් එනවා. ඒ කියන්නේ මොකක් හරි විදිහකට අපේ නම්බර් එක අදාළ කම්පැනිස් වලට යන්න ඕනේ. සමහරකට ඔයාලට අදාළවත්වයක්ම නැති. ඔයා කවදාත් රෙජිස්ටර් වුණා කියලා දන්නේ නැති තැන්වල ඔයාට SMS සහ කෝල්ස් එනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ නම්බර්ස් අරගන්න තමයි විවිධ ප්‍රොමෝෂනල් ඇක්ටිවිටීස් වල මේ නම්බර්ස් අරගන්න තමයි මෙන්න මේ වගේ වැඩ සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාගේ ඩේටා වලට ඔයාගේ ප්‍රයිවසි එකට වැලියු එකක් තියෙනවා. ඒ වගේම ඔයා මේ කරන වැඩේ මේ ෂෙයා කරන වැඩේ තවත් අයගේ මේ වගේ ප්‍රයිවසි එකක් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා සහ ඔයාව මාකටින් ටූල් එකක් බවට පත් වෙනවා. සල්ලම අපි කතා කරනවා Facebook වගේ සර්විසස් අපි මොනිටර් කරනවා. Facebook වගේ සර්විසස් වලින් අපි ඩේටා අරගන්නවා. ඒ අරගෙන අපිට ඇඩ් ස්පෙන්ඩ් කරනවා. මේ වගේ ගැන දේවල් ගැන අපි කතා කරන සමයක ඔයාම විහි GB 50ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නොදන්න මනුස්සෙක්ට ඔයාගේ සියලුම ෆෝන් නම්බර්ස් අතුරු ඩීටේල්ස් ලබා දෙනවා වගේම ඔයාගේ යාළුවන්ගේ සහෝදරයන්ගේ එහෙම නැත්නම් පවුලයාගේ නෑදෑයන්ගේ හැමෝගේම නම්බර්ස්ත් ඒගොල්ලන්ට ලබා දෙනවා කටයුතු කරනවා. මේක අපි හිතනට වඩා ගොඩාක් ලොකු සීරියස් දෙයක්. මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය වෙන දෙයක් තමයි මේ ලෙන්ස් වගේ ඇප්ලිකේෂන්ස්, AI අවටාස් හදන ඇප්ලිකේෂන්ස්. මේවාගේ ඇප්ලිකේෂන්ස් වලට ගොඩාක් මිනිස්සු ගිහලා ෆොටෝස් අප්ලෝඩ් කරලා ඒගොල්ලන්ගේ අවටාස් හදන. හැබැයි අන්තිම ප්‍රතිඵලේ මේ AI හරහා ලොකු ඩේටාබේස් එකක් ක්‍රියේට් කරනවා සහ මේක හරහා ඉස්සරහට මිනිස්සුන්ට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන් දේවල් සකස් කරනවා. ඒක නිසා ඔයාගේ ඩේටාස් ඔයාගේ විස්තර වෙනත් කෙනෙක්ට දෙන්න කලින් දෙපාරක් හිතන්න. මොකද මේවා කොහෙටද යන්නේ? කොයි විදිහට අවසන් වෙන්නේ කියලා කියන්න ඔයාටවත් මටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක තව පැත්තකින් තියක්. මේ වගේ ලින්ක්ස් ෂෙයා කරන එකෙන් ඔයා වෙන්න පුළුවන් තවත් අතුරු පැන දන්නවා. මේ ලින්ක් එක ක්ලික් කරන එකෙන් ඔයා ලින්ක් එක ක්ලික් කරන එක වදනම මේ ලින්ක් එක හදපු කෙනාට ඔයාගේ ෆෝන් එක ගැන, ඔයාගේ කම්පියුටර් එක ගැන කොච්චර විස්තර ප්‍රමාණයක් අරගන්න පුළුවන්ද කියලා. තව චුට්ටක් දිනුනාට පස්සේ මේ වැඩේ ඔයාගේ වෙබ් කැම් එකක් ඇක්සස් කරන තැනට දක්වා යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේව ගොඩක් වෙලාට කතා කරන සයිබර් සිකියුරිටි, එතිකල් හැකින් මේ වගේ පැතිවලදී. ඉතින් මේ වගේ එකක් ලින්ක් එකක් ක්ලික් කරලා ගොඩාක් ලොකු තැනක් දක්වා යන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක මාකටිං වලට විතරක් නෙවෙයි ලොකු සිකියුරිටි ත්‍රෙට් එකක් වුණත් එන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙන නිසා මම හැම වෙලම සජෙස් කරන්නේ නොදන්න තැන් වලින් එන ලින්ක්ස් ක්ලික් කරන්න එපා. විශේෂයෙන් WhatsApp වගේ වෙන් එන ලින්ක්ස් ක්ලික් කරන්න එපා. මේවා කොහෙන් කෙලවර වේද, කොහෙන් අවසන් වේද කියලා ඔයාටත් මටවත් කියන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ලින්ක්ස් මීට පස්සේ දැක්කොත් විශේෂයෙන්ම කාට ෆෝවර්ඩ් කරන්න එපා. ඔයාලා try කරන්න ඕන වාගේ try කරන්න වාගේ data අතුරේ දාගන්න. හැබැයි තවත් කට්ටියට ෆෝවර්ඩ් කරන්න එපා. මොකද මේ ගැන නොදන්න මිනිස්සු ගොඩ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තාමත් මේ ලින්ක්ස් ක්ලික් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ වීඩියෝ ෂෙයා කරන්න මොකද වැඩ කරපු ලොකු උදව්වක් තමයි ඒක. ගොඩක් මිනිස්සු මේක ගැන දන්නේ නැති නිසා ඒක නිසා මේ වීඩියෝ ෂෙයා කරලා ඒගොල්ලෝ හැමෝටම කියන්න මේ වගේ අපේ data, අපේ sensitive data, අපේ වටිනාකමක් තියෙන අපේ privacy data තවත් කෙනෙක් අතරට පත් කරන්න එපා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ ෂෙයා කරන්න, ඒ වගේ පල්ලෙත් තවපට subscribe button press කරන්න, මේ වීඩියෝ වටිනාකම දෙනවා like එකක් දාන්න. ඔයාලට තියෙන දාස් අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකක් හැමරකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.